දිව්‍යව ගෙදර දාලා එක ගැන නම් මගේ හිතේ ඉච්චර කැමැත්තක් ඕක ගැන මුකර තම ඔච්චර වද වෙන්නේ උස්ම ටික වැටෙනවනේ නෑ නෑ මම කිව්වා අපි මේ පූජාව ඉවර කළ ඉක්මනට ගෙදර යනවනේ අනේ මටත් ඉතින් දුකයි දරුවා ගැන නම් ආයිබෝ වේවා අම්මා ආයිබෝවන් සිල් යනවන අපි ඔහේ යටින් මේ පූජාව සිද්ධ වෙනවට කැමති නෑ මොකද මේ ගමේ ඉස්සර තීච්ච තරම් ඔහේ රට ගෞරවයක් විශ්වාසයක් නෑ දැන් දැස්ස නැතුව අපේ කුඹුරු පාළු වෙලා තියෙන්නේ පූජාවට ආපු ඉඳන් මේ වැඩේ කරගන්න ඉඩ දෙනවා හැබැයි මේ පූජාවේ කිසිම අඩුවක් පාඩුවක් තියන්න බෑ එරත් නවත්ත ගන්න මම මේ පූජාව කරන්නේ මගේ ඕමනාවට නෙවෙයි ග්‍රාම සේවක මහත්තයා තමයි මගේ ගෙදරට ඇවිල්ලා මට ආරාධනා කරේ මේක කරන්න කියලා අනිත් එක ඕගොල්ලන්ට අපේ නම්බුව ගැන හැඟීමක් නැති වුණාට මේ ගමේ මිනිස්සු අපිට තාම සලකනවා ඕගොල්ලන්ට උනත් තේරෙයි දැන් උනත් අපි ළඟට ඇවිල්ලා උදව්වක් කිල්ලුවොත් එහෙම අපි කොහොමද ඕගොල්ලන්ට උදව් කරන්න කියලා ගමේ හැමෝම කැමති සිල්ලිය නෝන අතින් මේ පූජාව කෙරෙනවට අපි කවුරුවත් විරුද්ධ නෑ සිල්ලිය නෝන මේ දේවල් වැඩි හිතර ගන්න එපා ඔයාගේ අතින්ම පූජාව වැඩ පටන් ගන්න හැබැයි ඉතින් කනගාටෙන් වුණත් කියන්න ඕනේ මෙතන බොහොම අසුබදයක් සිද්ධ වෙලා තියෙනවා කියලා හරිනම් මේ දේවාලේ දොර අරින්න ඕනේ අම්මා අම්මගේ අතින්. ඒ වුණාට පේන විදිහට කවුරුහරි දැනටමත් දේවාලය තුල ඉන්නවා වගේ. අර බලන්න සරප්පු දෙක. ඒ කවුරු දේවාලය තුලට යන්නේ කොහොමද? ඊයේ රෑ ඉඳන් දේවාලය වහලා තිබුණා. ඒ කියන්නේ දේවාලය ඇතුලේ ඉන්නේ කවුරුනත් ඒ කෙනා ඊයේ රෑ ඉඳන් මේක ඇතුලේ ඉඳලා තියෙනවා. කාටවත් අපේ පූජාව වඩ කප්පල කරන්න දෙන්න බෑ. වලේ යන්න. එහෙම කොහමද පිට මිනිස්සු දේවාලෙට රින්ගන්නේ? ඇයි මෙතන බලා ගන්න අය නැද්ද? මටත් ඒක තමයි හිල්ලියන ඕන හිතා ගන්න බැරි. අනික කවුද මේ දේවාලෙ තුඩලෙක්? බොහොම දුකයි අම්මම්මේ බොහොම දුකයි පිට මිනිහෙක් එක්ක දේවාලේ වැහිච්ච කාමරයක් ඇතුලේ රැයක් ගත කරලා තියෙන්නේ අපේම කෙනෙක් මේ ඒ වෙන කවුරුත් නෙවෙයි අපේම ආදරණීය මම්මා Thank you.
ලොකුණ ගියානේ පූජාකර දේවාලයකට. ඉතින් එතනදී ප්‍රභාසිනී මිස් මිනිහෙක් එක්ක ඉඳලා අහුවෙලා. මොකක්? මම කර කතාවද? මට මේ චාන් මිස් කෝල් කරලා කිව්වේ. මම බාරයක් ඔප්පු කරන්න නවගමු දේවාලෙට ගියා කියලා. අද අපි මේ දෙන්නට හොඳ පාඩමක් උගන්වන්න ඕන. ආයි කවදාකවත් අපේ සද්ධාවට අවමානයක් නොකරන්න. මේ දැනට හොඳ පාඩමක් උගන්වන්න ඕන. ඒ අතල්ලේ බා. හරියල්ගන හරියල්ගන යන්න එන්න බෑ. මොනේ දියනේ. එයා වතාරින්න. ප්‍රභාෂිනී. මොනවද ඔයගොල්ලෝ යාට කරන්න යන්නේ? නවත්තන්නකෝ. ප්‍රභාෂිනී. අර අම්මේ. බයා අයින් වෙන්න සිල්ලිය නෝනා. මේ පව්කාරින්ට හොඳ පාඩමක් කියලා දෙන්න ඕනේ. නැත්තම් මේ පව්කාරයෝ කවදාකවත් පාඩම ඉගෙන ගන්න නැහැ. ඔබ නිසා ඔබ නිසා පරිශම්මා මම්මේ අඩුම ගානේ ඔයාට දුනුගේ බණ්ඩාරපෝල නම්බුව කරනත් හිතන්න තිබ්බනේ. අද දෙවියන් ගාමේ කරගත්තේ. හරි. අපිට වැඩක් නැහැ. කියන්නකෝ මේ ඔය මිනිස්සයා කවුද කියලා? ඔය මිනිස්සයත් එක්ක ඔයාට තියෙන සම්බන්ධය මොකද්ද? වැඩකට නෙමෙයි. නගන්න නෑ මේ. අයියෝ චාලක බබෙක් වගේ ප්‍රශ්න අහන්න එපා. මේ වහපු කාමරයක් ඇතුලේ ගෑණියෙකුයි මිනිහෙකුයි කොම්පියුටර් සෙල්ලම් කරන්නේ නෑනේ. හරි, ඕගොල්ලෝ හිතන්නේ මම බොරු කියනවා කියලාද? එහෙනම් ඇයි මම්මා යාගේ ගැළවිල්ලට එක වචනයක්වත් කතා කරන්නේ නැත්තේ? මී අපි බවාසින්න ඕන ඇතුලේ ඉන්නේ. හත් දෙයියනේ. ජිනේතෝඩ මේ මුළු රෑම මේ දන්නේ මිනිහෙක් එක දේවාලයක් ඇතුලේ ඉන්න. මුන් දෙන්න කරපු මේ බලු වැඩේට කයිනම් මුනේ දැලි ගන්න ඕනේ. මට නම් මම්මා ගැන මුලින් ඉඳලම සැකයක් තිබුණා. මෙයාගේ පෙනුමට නෙවෙයි මෙයාගේ හැසිරීම. අන්තිමේදී කොහොම හරි බලල මල්ලෙන් එළියට පැන්නනේ. මොමන්ද? මට තමුන් කියවන්නේ. ප්‍රභාෂිනී. අනේ කරුණ කරලා මට මගේ ලේලියක එක වචනයක් කතා කරන්න දෙන්න පුළුවන්ද ඔයගලන්ට? තවත් මොනවද කතා කරන්න සිල්ලා නෝනා? කොහොමද කතා කරන්න තියෙන්නේ? බොහොම අසුබයි. බොහොම අසුබයි. මේ මින් මම්මා කරපු වැඩේ වන්දිකි වන්නේ මේ ගමේ මිනිස්සු. හා නැද්ද? දැන් බලන්න මේ මම්මා කරපු වැඩේ. මේ වගේ මේ පුණ්‍ය භූමියක මේ වගේ අසීකිත වැඩක් කරාම මොකද වෙන්නේ? දෙයියෝ කෝප වෙනවා. දෙයියෝ කෝප වුණාම මොකද වෙන්නේ? වහිනගෙන නැද්ද? ඈ? වහිනේක නැති වුණාම මොකද වෙන්නේ? කුඹුරු පුරන් වෙනවා. කුඹුරු පුරන් වුණාම මොකද වෙන්නේ? ඒ ගෑනු දරුවොන් දෙම කණ්ඩ නැති වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ හැම දෙයකටම වග කියන්න ඕන කවුද? මේ ප්‍රභාෂිනි දුරුගේ බණ්ඩාර. මේ සත්කාවට අවමාන කරාට මේ දෙන්නට දඬුවම් දෙන්න ඕන. ඒ දෙන්න තියෙන එකම දඬුවමයි. ඒ තමයි මේ ලේවලින් මේ පව් හොදාරින්න ඕන. ඔව් ඔව් ඔව්. කතා කරනවා තොමසට මොන යකෙක් වැහිලාද මේ දේවාලය ඇස්සේ මගුල් නැටුවා. ඉන්ද්‍රවන්ත මහත්තයා කියන කතාව හරියටම හරි. මේ ගෑණි හින්දා මුළු ගමටම විඳවන්න වෙන්නේ. මං නම් කියන්නේ මුඟ ගල් ගහලා එලවන්නයි වටින්. චාලක, ඔයයි ඒ මනුස්සයකින් ඕක අහන්නේ. ඔය ප්‍රශ්නෙට උත්තරේ මම්මගේ ඇස්වලින් වැටෙන කඳුළු වලම තියෙනවා. දැක්කනේ, ඒ මනුස්සර මොකක් හරි කරදරයක් වෙද්දි මම්ම අඬන හැටි. මට නම් හොඳටම විශ්වාසයි. මේ දෙන්න අතරේ ලොකු සමීප සම්බන්ධතාවයක් තියෙනවා. මේ ගෑණියා මිනිහ දෙන්නම අතන් යනවා. ඒක ගල් ගහන්න ඕනේ.
එක්කෙනෙක් හරි මගේ ලේලිට අතක් කිස්සුවොත් මම ඒකෙක් අතුරු කරන්නේ නැහැ. තමුසරාට මොකද්ද තියෙන අයිතිය? මගේ ලේලිගෙන් ප්‍රශ්න කරන්නේ? දම විහිළුව මෙයා. මෙයා කවුද මගේ ලේලිගෙන් ප්‍රශ්න කරන්නේ? තමුසරා දෙලි ගන්න ඕනේ මගේ ලේලිගේ මූණේ නෙවෙයි. මෙන්න මේ ගෑණිගේ මූණේ. ගෑණියෙක් නෙවෙයි යමන්දා. තමුසේ මහම්. මං කිව්වයි කියලා හිතා ගන්නවා. අල්ලගනිමු. මොකක්ද අම්මම්මේ? ඔයාට අපි දෙන්නට බයින මෙරෙන්න වෙන මොකුත් කරන්න දෙයක් ඇත්තෙම නැද්ද? ඈ මං අහන්නේ මොකුත්ම නැද්ද? දැන් බලන්න මේ වගේ පූජනීය ස්ථානයක මේ නන්නාඳුන පුද්ගලයෙක් එක්ක රැයක් කෙලිනකන් හිටියේ මේ අමන්ද නෙවෙයිනේ නේ මම්මනේ. මම බලනින් දඬුවම් කරපල්ලා. දන්නවනේ දෙයියෝ කෝප වුණොත් අය කණ්ඩ නැති වෙයි. ඈ එහෙම වුණොත් ඉතිපොලගේ දරුවන්ට කණ්ඩ දෙන්න වෙන්නේ පස් තමා පස්. ගහපල්ලා. ප්‍රභාෂිනි ඒවා කතා කරන්න ඇත්තේ. ඔය කතා කරන්න. කතා කරලා කියන්න මෙයා කවුද කියලා. ඔය එක වචනයක් කතා කරොත් මම මිසක කට වැහෙනවා. කතා කරන්න ප්‍රභාෂිනි. අයියෝ අම්මේ මෙයා මොනවා කියන්නද? දෙයනේ ලැජ්ජ නැතුව මේ වගේ කැත වැඩක් කරානේ මේ ගෑණි. ලැජ්ජ නැති ගෑණියෙක්. මමටම ලැජ්ජා. මමට කල්ලා. අනේ ඔයගොල්ලෝ එයාට එක වචනයක් කතා කරන්න දෙන්න. ඇයියට කතා කරන්න දෙන්නේ නැත්තේ? මේක ඔයලගේ පවුලේ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි සිල්වියා නෝනා. මෙයා අපේ පූජාවට නිග්‍රහ කරා. මෙයා අපේ සද්ද්‍රාවට නිග්‍රහ කරා. මේ වරද මකා ගන්න පුළුවන් එකම එක ක්‍රමයකින් විතරයි. ඒ තමයි මේ දෙන්නේ ලේවලි. බෝ ලේවලි. බෝ ලේවලි. අනේ අනේ සිල්වා මහත්තයා. අනේ සිල්වා මහත්තයා. එයාට කතා කරන්න දෙන්න. අනේ සිල්වා මහත්තයා ඔයා මොන හරි කරන්න. ඔයාට විතරයි මේක නවත්තන්න පුළුවන්. අනේ ප්ලීස්. මේක නවත්තන්න සිල්වා මහත්තයා. සිල්වියා නෝර. දැන් මට කරන්න දෙයක් නැහැ. මිනිස්සු ඉන්නේ පාලනය කරන්න කැමති කේන්ති. එයාලගේ කේන්ති සාධාරණයි. ප්‍රභාසිනී කරපු වැඩේ හින්දා මුළු ගමම ආදලක් යමිනවා. මේ මිනිස්සු කරන දේ හරි කියලා මම කියනව නෙමෙයි. හැබැයි මම දැන් මේක නවත්තන්න ගියොත් ලොකු විනාශයක් වෙලා තමයි නවතින්නේ. හරි එහෙමනම් කාට හරි ඉඩ දෙනවද පොලිසියට කතා කරන්න? මම හිතන්නේ කවුරක්වත් දැන් ඉදිරිපත් වෙයි කියලා කෝල් කරන්න. ප්‍රභාසනී කරපු වැඩේට ගමේ හැමෝම ඉන්නේ දැන් එයත් එක්ක කේන්ති. ගමේ මිනිස්සුන්ට කේන්ති ගිහිල්ලා තියෙන විදියට මේ දෙන්නම මරලා දැම්මත් දැන් අපිට මුකුත් කරන්න බෑ. අද අපි මේ දෙන්නට දෙන දඬුවම අවුරුදු 100 ගානකට පස්සෙත් මේ මිනිස්සුන්ට මතකදී. මම දෙන්නට දෙන්න ඕන දඬුවම අපි දන්නවා. ආවල උන්ට. ආවල ගහමල මේ. ඔබ නිසා ඔබ නිසා දිව්‍ය මොකද දරුවෝ මේ? ඔයා කොහොමද දරුවෝ ඉදිරියට වාලුනේ? ඔයා කොහොමද ওই තත්ත්වෙන් ගෙදරින් එළියට ආවේ? අනේ සර් මම්මගේ ජීවිතය අනතුරේ සර්. මම්මව බේරලා දෙන්න මට ප්ලීස්. ඇයි? ප්‍රභාෂින්ට මොනවද වෙලා තියෙන්නේ? ගමේ මිනිසුන්ට මොකක් හරි ලොකු වැරදීමක් වෙලා. ගමේ මිනිස්සු කියනවලු මම්ම කෝවිලේ කාමරයක මිනිහෙක් එක්ක හිටියා කියලා. ඒක ජීවිතේට වෙන්න බැරි දෙයක්. අත කොළු අරගෙන මිනිස්සු ගිහිල්ලා මම්මට ගහන්න. අනේ ප්ලීස් මොන හරි කළා මට මම්මව බේරලා දෙන්න. අපි අංකෝ. එහෙම කොහොමද මේ මිනිසුන්ට ඕන ඕන විදිහට වැඩ කරන්න පුළුවන්? එන්න ඉක්මනට යන්න. ගීල මොන හරි කියලා ප්‍රභාෂිනු බේරගන්න. මේ මිනිස්සු ප්‍රභාෂින්ට කරදරයක් කරයි. යන්නකො සුභාෂ්. අම්මේ අම්මට පිස්සුද? මේ මිනිස්සු කොච්චර කේන්තිය දෙන්නේ? සුභාෂ් එතනට ගියොත් එහෙම යාගේ තොලුව පල. මේ ඔයා හින්තරට හොන දැස් තියෙන කවුද? මෙන්න හැදලා ඉන්න. අම්මේ මට එතනට යන්න ඕනත් යන්න බෑ. මොකද මේකේ සම්පූර්ණ වැරද්ද තියෙන්නේ ප්‍රභාෂිනීගේ. යාට හිතන්න තිබ්බ අපේ පවුලේ නම්බුව ගැන. හරි. නම්බුව පැත්තක දාමුකෝ.
එයාට හිතන්න තිබ්බ අදවස පූජාවේ තියෙන වැදගත්කම. සුභාෂ් මොනද දොඩවන විකාර මොලේ අවුල් වෙලාද? මම නිසිට කතා කරලා ප්‍රභාෂිණිව බේර ගන්න මොනවද කරන්න? ඔගොල්ලෝ ඒ කරන වැඩ නීති විරෝධී. ඔක නවත්තන්න. බැරි වෙලාවත් පොලිසියෙන් එහෙම ආවොත් ඔගොල්ලෝ හැමෝටම හිරේ යන්න වෙනවා හැමෝටම. ගමේ නීතිය හදන්නේ ගමේ මිනිස්සු. මේ දෙනාට දඬුවම් දෙන්න ඕනි. එහෙම නේද? ඔව් ඔව් ඔව්. දඬුවම් දෙන්න ඕනි. මේ පව් කාටින් දඬුවම් දෙනකන් ගෙයියන්ගේ කෝපේ නිවෙන්නේ නැහැ. ගමේ කුමුණු හරියන්නේ නැත්නම්. මම අන්නම් කියන්නේ මුන් දෙන්නව එල්ලන්න ඕනේ. මුන් දෙන්නව පුච්චන්න ඕනේ. ඒ ඔක්කොටම කලින් මුන් දෙන්නට ගල් වලින් ගහන්න ඕනේ. හරියට අර ඉස්සර කාලේ කරා වගේ. අනේ කවුරුත් බසිනිය බේරගන්න. අනේ දෙයනේ කවුරුත් නැද්ද යව බේරගන්න. අයිය ගන්න. අයිය ගන්න. යන්න කිව්වේ. දිව්‍යට එයාගේ අම්මා කරපු වැරද්ද දැනගන්න ඕන. හරි හරි. ඔයා ඉතින් දන්නේ නැහනේ. ඔයා මෙතන හිටියේ නැහනේ. හරි මං කියන්නේ. මේ වගේ පූජනීය ස්ථානයක ඔයාගේ ආදරණීය අම්මා මේ කාමරයක් ඇතුලේ කවුරුත් දන්නේ නැති මිනිස්සෙක් එක්ක, ඒ කියන්නේ අපි කවුරුත් දන්නේ නැති මිනිස්සෙක් එක්ක රැයක් එළි වෙනකන් හිටියා. ඒක වැරදිනේ. ඒක වැරද්දක් නේද? ඔව් ඔව් ඒක තමයි. අද මේ වෙලාවේ මෙතෙන්දිම මේ දෙන්නට දඬුවම් කරේ නැත්තම් දෙයියෝ කෝප වෙයි. ගමට වැස්ස නැති වෙයි. ඈ? එමුණු දනන මොකද වෙන්නේ කියලා? මේ දෙන්නගේ ලේ වලින්ම මේ පව් කමා කරන්න. යා. තමුසෙත් මේක මැත්තට පැන්නොත් එහෙම තමුසරත් සිද්ද වෙන්නේ ඊරණම තමයි. හරිද? අනේ මන්ද මම්මේ. ඔයාටත් ඔය වැඩේට මේ දේවාලෙට මෙන්න ඕන නානේ. මෙතන ඉන්නේ මේ මිනිස්සු ආගෙන් අරිත ප්‍රයෝජන ගන්නවා. මන්ද කණ්ඩක බලනින්. විවකුත් කරේනේ. මේ දෙන්නේ පණ පිටින් පුච්චන්න යනවා. ඔබ නිසා ඔබ නිසා